සසල වූ සිත නිසාවෙන් සසර ගමනෙහි ඔබ මොබ ඇවිදින්නට යෙදෙන දයාබර ඔබත් මමත් ඉතාමත් දුර්ලභ ආත්මභාවයක් වන මනුසත් ආත්මයක උත්පත්තිය ලැබීමට පුණ්‍යවන්තය වුණා. ඒ ලබාගත් පින්වත් මිනිසත් ආත්මභාවය තුළදී මේ සසර සංයෝජනය දුරලන්නට යෙදෙන ලෞතුරු දහමේ රැකවරණය ලබා ගැනීමට තරම් ඒ ලබාගත් උත්තරීතර මිනිසත් භාවය පුණ්‍යවන්ත වුණා. ඉතින් ඒ ලබාගත් උත්තරීතර මිනිසත් ආත්මයේදී උත්සාහ දරමු වැසී ගිය නිවනෙහි දොරටු විවර කර ගැනීමට. අදත් දේශයේ රන්පහන් ටැඹ රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ ශ්‍රවණය කරන මේ උතුම් ධර්ම දේශනාවත් ඒ උතුම් ප්‍රාර්ථනාව සමෘද්ධිමත් භාවයට පත් කර ගැනීම උදෙසාම හේතු වේවායි දම් සභා මණ්ඩපයේ සිට සදහවතුනි ඔබට ප්‍රාර්ථනය කරනවා. මේ පින්වන්ත වස්සාන සමය සමයෙහි ගෞරවනීය මහා සංඝරත්නයටත් වැසියන්ටත් ඒ නිවන සමීප කර ගැනීම සඳහා අවස්ථාව අවකාශය බොහෝ සෙයින් උදා වෙන පින්වන්ත මාස කිහිපයක්. ඉතින් ඔබ අද නිවසේ සිට මේ සන්ධ්‍යා කාලයේදී ශ්‍රවණය කරන දහම් දේශනාව තුළින් එකදු දහම් කරුණක් හෝ රැගෙන ඒ ජීවිතයට බද්ධ කරගන්න, ඒ තුළින් යහපත් වූ අර්ථාන්විත වූ ජීවිතයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ දරන්න. සදහවතුනි අද ඔබේ නිවහන දම් සභාවක් බවට පරිවර්තනය කරමින් උතුම් ධර්මදේශනාව ධර්මදානයක් වශයෙන් සිද්ධ කිරීමට මේ පින්වන්ත ධර්මදේශනාවේ සදැහැති දායකත්වය තනි දායකත්වයක් වශයෙන් ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ රඹුක්කන රෝහලපාර අංක 87-29 දරණ නිවසෙහි පදිංචි KG ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ සියලු දෙනා, සහෝදර සහෝදරියන්, බෑනාවරු, ලේලිවරු, මුණුබුරු මිනිබිරියන්, මී මුණුබිරියන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ සදැහැති දායකත්වය. ඔවුන් මේ ධර්මදේශනාව සඳහා සදැහැබර දායකත්වයේ දරමින් ප්‍රාර්ථනය කරන්නට යෙදෙන්නේ ඉතාමත් සුවිශේෂී ප්‍රාර්ථනයක්. ඒ වසර 100ක් මේ ලෝකයෙහි සත්වයන් හට සිදු කළ යුතු සියලු යුතුකම් වගකීම් ඉටු කරන්නට යෙදුණු ආදරණීය මෑණියන් වන දැනට දඹුල්ලෙහි පදිංචිව සිටින ජීජී පුංචි නෝනා ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම සහ අපවත් වී වදාළ රාජකීය පඬිත ශාස්ත්‍රවේදී මුවපිටිය සිරි සුමන මාහිමිපාණන් වහන්සේට නිවන් සෝය පැතීමට, එමෙන්ම KG ජානිස්, JA කපුරුහාමී තිලකරත්න, ඒකනායක නිලමෙතුමා, W කිරිබණ්ඩා යන මියගිය පියවරුන්ට, එමෙන්ම W එමලින්, AP පලිගුමැණිකේ යන මියගිය මෑණීවරුන්ට, KG සමරවීර සහෝදරයාට, W නිශාන්ත බණ්ඩාර මහතා ඇතුළු මියගිය පුතුණුවන්වරුන්ට, පවුලේ මිය පරලව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ගේ ගුණ සිහිකොට පින් අනුමෝදන් කිරීම සඳහාත්, එමෙන්ම සුජීවත්ව වාසය කරන සැමට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමටත්, එමෙන්ම අද මේ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය සඳහා පින්වන්ත දම් සභා මණ්ඩපයට පැමිණි සියලු දෙනාට සෙත් පැතීමට, නිවසේ ආලින්දයේ සිට මේ සන්ධ්‍යා කාලයේ රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය සේවනය කරමින් උතුම් දහම් දේශනාව ශ්‍රවණය කරන අපේ සුවහසක් ප්‍රේක්ෂක ඥාති ඔබට සෙත ශාන්තිය අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම කියන පැතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන අද ධර්මදේශනාවට හිතවතුනි සදැහැති දායකත්වයේ දරමින් කටයුතු කරනවා. අපේ දායකත්වලාභී KG ප්‍රේමදාස මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා පතන්නට යෙදෙන සියලු යහපත් පැතුම් සඵල කර ගැනීම උදෙසා මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. අදත් සුපුරුදු පරිදි රන්ගිරි ශ්‍රී ලංකා දම් සභා මණ්ඩපය වටා ඒකරාශී වූ ඔබත් පතන පැතුමන් සඵල වේවායේ ප්‍රාර්ථනය කරමින් සදහවතුනි දැන් උතුම් ධර්ම දේශනාව ශ්‍රවණයට අපි අවකාශය උදා කර ගනිමු. අද මේ උතුම් ධර්ම දේශනාව
මේ පින්බරදම් සභා මණ්ඩපයේ සිට සමස්ත ලෝකයාටම දේශනා කිරීමට අපේ ගෞරවනීය ආරාධනෙන් පින්බර වූ දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාරන්නට යෙදුනි. ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේහි මහා ලේකකාධිකාරී කදුරුවෙල ජයන්ති මහා විහාරයේහි විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. විශේෂ වශයෙන් සිහිපත් කළ යුතුයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය සහ රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය සමග ඒකාබද්ධ වෙමින් මේ උතුම් දහම ලෝකයට සමීප කිරීම සඳහා උරදෙන පින්වන්ත යතිවරයාණන් වහන්සේ නමක්. සදැවතුනි, චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව ගෞරවනීය ස්වාමීන් වහන්සේ දම් සභා මණ්ඩපයට පිළිගැනීම සඳහා ධර්මදේශනාව ආරම්භයට මත්තෙන් දැහැත් පිළිගන්නවා ආරාධනය කිරීමට සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා කුසුම් පූජාව සඳහා අදම ඉතාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා. දායකත්වයේ දරමින් පින්බර දම් සභා මණ්ඩපයට පැමිණි KG ප්‍රේමදාස මහතා සහ K ජස්මින් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට අපිත් පින්කම සඳහා නිවසේ සිට සාදු නාදනම් වමින් සම්මාදම් වෙමු. හිතවතුනි, එසේනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා දැහැත් පිළිගන්නවා ආරාධනය කරන්නට යෙදුනා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අප කෙරෙහි හිතසුව පිණිස උතුම් ධර්ම දේශනාව පවත්වන හැටියට අපි සියලු දෙනා ධර්ම ශ්‍රවණයට මත්තෙන් සිලුතුන් බවට පත්වෙමු. සිලුතුන් බවට පත්වීමට නැවත වතාවක් සාදුනාදයක් පවත්වමින් තිස්සරණ සහිත පංචසීල සමාදානයට නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම් ampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Satiyampi buddhang saranang gacchami. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන
වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම භන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අත් දීපා විහෙරත අත් සරණාන අඤ්ඤ සරණා. ධම්ම දීපා විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණාති. සාදු සාදු සාදු. සිළු දිනාටම තෙරුවන් සරණයි. වාසනාවන්ත පින්නතුනි, සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට. මේ මොහොතට සම්බන්ධ වෙන හැම දෙනාටමත් ලෝකේ පුරා මේ මොහොතේ ධර්මශ්‍රවණලාභී සෑම සියලු දෙනාමත් බලාපොරොත්තු වෙන්නේ අපි සකස් කරගත්ත, වෙන් කරවාගත්ත විවේකය තුළ නිදහසේ ගත කරමින් ධර්මශ්‍රවණය කිරීමට. ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට ධර්මදේශනාවේ ශ්‍රවණය කිරීම කොයි ආකාරයෙන් සිද්ධ කළ යුතුද කියන එක ධර්මශ්‍රවණලාභී හැම කෙනෙකුටම මනා ලෙස පැහැදිලි වෙනවා. පළවෙනි වතාවට බණ අහනවා නෙමෙයි, විවේකයක් ලබාගෙන හැම වෙලාවෙම අපේ රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය තුළ ධර්මශ්‍රවණලාභී පිරිස හැටියට අදත් අප සමග එකතු වෙන්නේ තමන්ගේ මෙලව ජීවිතයට, පරලව ජීවිතයට යම් ආශිර්වාදයක් ලබන්ඩ, යම් දැනීම් සම්භාරයක් ඉස්මතු කරගන්ඩ, සසර ගමන කෙටි කරගන්ඩ
අනුගමනය කළ යුතු පිළිවෙත් පුරන්ඩ මේ ධර්ම දේශනාවත් ඔබට මට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, ධර්ම ශ්‍රවණය කිරීම පින්වැඩෙන ක්‍රියාවක්. ධර්ම දේශනාව සිද්ධ කරන එකත් පින්වැඩෙන ක්‍රියාවක්. එනිසයි මම මුලින් සඳහන් කළේ, අපි බණහන්ඩත් උද මනස එක අරමුණක තියාගණ්ඩ ඕන. ඒ අරමුණක් තුළ රැඳිලා ඔබට මට හැකියාව ලැබෙන්ඩ ඕන ධර්මශ්‍රවණය කරන්න. හැබැයි ධර්මශ්‍රවණය කළා කියලම මදි. ධර්මශ්‍රවණයත් ධාරණයත් අනුගමනය කිරීමත් අපි හැම දෙනාගෙම එක පරමාර්ථයක් වෙන්නට ඕන. නැත්නම් බණ අහන විදිහට ධාරණ ශක්තිය අඩුනා. ඒ ධාරණ ශක්තිය අඩු විදියට ක්‍රියා පිළිවෙත අනුගමනය නොකරන්නේ නම් අපි කොච්චර බණ ඇහුවත් කොච්චර ධර්මශ්‍රවණය කළත් ප්‍රතිඵල ලබා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. එනිසා දවස විවේකයක් බවට පත් කරගත්තේ ගැටලු සහගත අවස්ථාවක් නෙමේ. නිදාසේ ධර්මශ්‍රවණය කරන්න හේතුව මෙලවට පරලොවට වැඩදායි නිසා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනි දේශනා කරන්නට යෙදුනේ පරලොව ජීවිතයේ හිතසුව පිණිස පමණක්ම මූලික කරගත්ත දර්ශනයක් නොවේ. ඒක ඔබ හැම දෙනාටම පැහැදිලි. අපේ පරලොව ජීවිතය ක්‍රමානුකූල කරගන්න බුදුන් වදාළ ධර්මය ඉවහල් වෙනවා කියන තැනට වඩා මෙලව ජීවිතය ක්‍රමානුකූල කරගණ්ඩයි බුදුදහම ඉවහල් කරගණ්ඩ අනුදැන වදාලේ. දැන් ඔබට පැහැදිලි ඇති, මෙලව ජීවිතයටත් බුදුදහම ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම පරලෝ ජීවිතයටත් බුදුදහම ගොඩක් ඉවහල් වෙනවා. ඒ වුණට මා දකිනවා පරලෝ ජීවිතයට වඩා බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මෙලව ජීවිතය අර්ථාන්විත කර ගැනීම සඳහාමයි. ඒක අමතක කරන්න එපා. මොකද අපි ඕනම කෙනෙකුගේ මෙලව ජීවිතය හොඳයි නම් ඒ හැමෝගෙම පරලොව ජීවිතය යහපත් වෙනවා. දැන් අපි දන්නවා මංගල සූත්‍රය. මංගල කරුණු රාශියක් තියෙනවා. හැබැයි මේ මංගල කරුණු අතර වැඩි කොටසක් මංගල කරුණු තියෙන්නේ පින්නතුනි මෙලව ජීවිතයට ආශිර්වාදයක් වෙලා. ඒ මංගල කරුණු ක්‍රමානුකූලව ගොඩනගා ගත්තොත් ක්‍රියාවට නැන්වුවොත් ඒ ඕනම කෙනෙකුගේ ජීවිතයේ පරලෝ පැත්ත සාර්ථක වෙනවා. එනිසා ඔබට මට අපට අවශ්‍ය වන්නේ ඉස්සෙල්ලම පිළිවෙලකට හදාගමු මෙලව ජීවිතය. පිළිවෙලකට හදාගමු. මම එසේ සඳහන් කරන්නේ අපේම හදාගෙන නැහැ කියනවා නොවේ. ඔබට මට තියෙන ලක්ෂණය තමයි ඒ හදාගත්ත දේ තව තවත්
අර්ථාන්විත කරගත්තොත් කොච්චර වටිනවාද. ඒ සඳහායි මේ ධර්ම දේශනාව පිනතුනි ඔබට ආශිර්වාදයක් වෙන්න. අපි බොහෝ පින් කළ උදවිය. මනුෂ්‍ය ආත්මික උත්පත්තිය ලබන්ඩ මහා සුළු පින් කරපු කෙනෙකුට බැහැ. එම නැත්තම් මහ පින්කම් කරපු කෙනෙක්. මහ පිනතියෙක් තමයි මනුෂ්‍ය ආත්මික උත්පත්තිය ලබයි. ඒ ඉපදිච්ච මනුෂ්‍ය ආත්මය ගෙවනකොට ඔබ හැමවෙලේම කියයි සිහිපත් කරයි අපි පෙර පින් කළ තැනැත්තෝ කියලා. ඔබ සඳහන් කරයි අපි පෙර පින් කළ තැනැත්තෝ ඇත්ත. මේ සමාජ රටාව තුළ අපිට පේනවා විවිධ වූ ආත්ම තියෙනවා. විවිධ වූ ගතිලක්ෂණවලින් සත්වයා උත්පත්තිය ලබල තියෙනවා. සත්තු ලෝකෙ බලන් මොනතරම් සත්තු ලෝකයක්ද. ඒ සත්තු ලෝකය අතර ඔබ ඔබ ගැන හිතන්. ඔබ ඒ සත්තු ලෝකය අතර මනුෂ්‍යාත්මයක්. ඒ මනුෂ්‍යාත්මයට ඔබ පත්වෙන්ඩ ඇත්තේ පෙරපින් කළ නිසා. පෙරපින් කළ නිසා මනුෂ්‍යාත්මක උපන්න නම් දැන් ඔබේ අබ අවශ්‍යතාවය මොකක්ද. ඒකයි අපි තේරුම් ගන්නවා. අපේ අවශ්‍යතාවය තමයි නැවත නැවත පින්කරන චරිතයක් බවට පත්වීම. ඔබට මනුෂ්‍යාත්මක ඉපදෙන්ඩ ඉඩ ප්‍රස්ථාව ලැබුණේ නිකම්ම ජීවත්වල ඉඳලා මෙලවටත් වැඩක් නැති පරලොවටවත් වැඩක් නැති ජීවිත බවට පත්වෙලා මියයන්ඩනම් නොවෙයි. ඔබට මනුෂ්‍යාත්මයක් ලැබුණේ තව තවත් පින් කරන්න. නිකම්ම මනුෂ්‍යාත්මයකට නොවේ. උපදින මනුෂ්‍යාත්මය මීට වඩා වටිනාකමක් වැඩි කරගන්න. ජීවිතයේ අදියර කීපයක් තිබෙනවා. අපි උත්පත්තිය ලබනවා. අපි මනුෂ්‍ය ආත්මික උත්පත්තිය ලැබුවා. ඔබ මම පවතිනවා. අපට මනුෂ්‍යාත්මයක තුළ පවතින්දත් කාලයක් තියෙනවා. මේ කාලේ අවසන් වෙනවා. ඔබ මම මේ සමාජ රටාවෙන් ඉවත් වෙලා යනවා. උත්පත්තියක් තියෙනවා. පැවැත්මක් තිබෙනවා. පැවැත්මේ අවසානයේ මරණය. එතකොට ඔබ මම ගෙවන්නේ උත්පත්තියක් ලබාගෙන පැවැත්මක් ගොඩනගාගෙන අවසාන අදියරයට ආසන්න වෙමින් ජීවත් වෙනවා. අවසාන අදියරට ආසන්න වෙමින් ජීවත් වෙනවා කියන්නේ මරණයත් එක්ක අපි දැන් ඉන්නේ. උපත ලබා ගත්තා, පෙර පින් කරලා. පැවැත්ම ගොඩනගා ගත්තා, කරගත්ත පින පාපය මත ගෙවාගෙන එන්න. අවසාන අදියරේ මරණයත් එක්ක අපි ජීවත් වෙනවා. දැන් අපි හිතලා බලන්න ඕන එතකොට පින්නතුනි මේ උපන්න මනුෂ්‍ය ආත්මයට අපි යම්කිසි සාධාරණත්වයක් කරගත්තද කියලා. අපි උපන්න මනුෂ්‍ය ආත්මයට යම් සාධාරණත්වයක් කරගත්තද කියලා හිතලා බලන්න. නිකම්ම ඉපදෙන අවස්ථාවක් නෙමෙයි අපට ලැබිලා තියෙන්නේ. මොනව කරගන්නද? පුළුවන් තරම් පින් කරගන්න. මනුෂ්‍යාත්මයක් නැවත ලැබිලා ඇත්තේ මොනවටද? තව තවත් පින් කරගන්න. ඇයි අවසාන අවස්ථාවේ දැන් අපි ඉන්නේ? එම මම සඳහන් කළේ මරණයට ලං වෙලා ඇති. කොයි වෙලාවෙරි මරණයක් සිද්ධ වෙයි.
අපේ ගමන නතර වෙයි. ගමන නතර වෙන්න පෙර ඔබට මට හිතන්න පුළුවන් නම් මම ජීවිතේ නිවැරදි දිශාවට ආවා. මම නිවැරදිව ජීවත් වුණා. ඒ නිසා මම යනකොට මම යමක් හම්බ කරගෙන තියනවා ගෙනියන්න. එම හිතන්න පුළුවන් නම් අන්න ඔබ මම අපි මේ මිනිස් ආත්මයට සාධාරණත්වයක් ඉෂ්ට කරගත්ත අය වෙනවා. හැබැයි හැමෝටම මම හිතන්න බෑ. සමහර උදවිය පින්නතුනි උපදිනවා පවතිනවා තමන්ටත් වැඩක් නෑ අනුන්ටත් වැඩක් නෑ අන්තිමට නිකම්ම මිය යනවා. එවන් වූ තැන්වලදී අපි හිතනවා මොකද්ද? ඉපදුනාට ජීවත් වුණා. කරගත්ත දෙයක් නෑ. හරි අවාසනාවන්ත විදියට මිය ගියා. ඕමනේ අපි කතා කරන්නේ. අපේ සමාජයේ ජීවත්වල ඉන්න උදවිය මිය ගියාම ඔය එක එක්කෙනා පිළිබඳව අපි දකින රටාවක් තියෙනව නේද? සමහර අය ගැන අපි කතා කරනවා ගොඩක් පින් කරපු කෙනෙක් මැරුණේ. සමහර උදවිය ගැන අපි කියනවා කිසිම වැඩක් නැති විදිහට ඉඳලා මැරුණේ. සමහර අය කියනවා හරි කරදරයක් මැරිච්ච එක හොඳයි කියලාත් කියනවා. එහෙම රටාවල් එක එක චරිත කතාවත් එක්ක නිර්මාණය වෙනවා. හැබැයි ඔබ මම අපි මෙලව පරලොව දෙකම දන්නවා නම් අපි මෙලවත් හොඳින් ජීවත් වෙලා පරලොවත් හොඳින් ජීවත් වෙන පරිසරයක් හදාගත්තොත් කොච්චර වටිනවද? ඒකනේ අරමුණ වෙන්න ඕන. උපන්න මනුෂ්‍ය ආත්මයට පින්නතුනි වටිනාකම වැඩි කළේ බෞද්ධකමත් එක්ක අපි තේරුම් ගත්තා. මම සඳහන් කළේ ඒකයි අවසාන අධීරේ අපි කොයි වෙලාවෙ හැරි අපිත් මිය යනවා. උපන්න මනුෂ්‍ය ආත්මයට සාධාරණත්වයක් කරගන්න කියන්නේ ඒකයි. හැබැයි ඒ කරගන්න වෙන ක්‍රමවේදයක් නැහැ. වෙන රටාවක් නැහැ. මොන රටාවෙන් පරිබාහිරවද මේ බෞද්ධ ප්‍රතිපත්ති බුදුදහමෙන් පරිබාහිරව වෙන ක්‍රමවේදයක් නැහැ පින්නතුනි. ඒක අපි හිතන්න ඕන. අපි දකින්න ඕන. අපි අනුගමනය කරන්නට ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මම මුලින් සඳහන් කළ දේශනා කළේ පරලොව ජීවිතයට වඩා මෙලව ගැන හිතන්න කියලා. අපි උත්පත්තිය ලැබුවා. දැන් අපේ ජීවිතේ ගිවාගෙන යනවා. අපි සර්ව සම්පූර්ණද? අපේ පැවැත්ම මොනතරම් නිවැරදිද? මේ සියල්ල පින්නතුනි අපිට දකින්න පුළුවන් පරිසරයක් අපි හදාගන්න ඕන. එහෙම නැත්නම් අපි දුර්වල වුණොත් අපි නිකම්ම මේ මනුෂ්‍යාත්මෙන් ප්‍රයෝජනයක් නොගත්ත උදවිය බවට පත් වෙනවා. බුදු දේශනාවෙත් පැහැදිලි කරනවා ගොඩක් පින් කරලා මනුෂ්‍යාත්මෙකෙ පොදුනේ කියලා. ඒක අපි අවබෝධ කරගෙන තිබෙනවා. දැන් එහෙමනම් අපි බලමු. මේ උපන්න මනුෂ්‍යාත්මය වර්ණවත් කරගන්න අපි මොනවද අනුගමනය කරන්න ඕන කියලා මං සඳහන් කළේ බොහොම පහසු ගාථාවක්. අත්ත දීපා විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණා. ධම්ම දීපා විහෙරත ධම්ම සරණා න අඤ්ඤ සරණා. ඔබ කැමති ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න. මම කැමති මගේ ජීවිතය ආලෝකමත් කරගන්න. හැබැයි මට වෙන සරණක් නැහැ. මම හැර. මම මගේ ජීවිතය ආලෝකමත් කරගන්න කැමති. හැබැයි මම්මයි එක කරගන්න ඕන. මම එහෙම කරගන්න ඊළඟට කියනවා ධම්ම දීපා විහෙරත ධම්ම සරණා න අඤ්ඤ සරණා. ධර්මානුකූලව ජීවත් වෙන්නලු ධර්මය හැර වෙන සරණක් නැලු. පිළිගන්නවද? ඒක තමයි පිළිගත යුතු දේ. ඔබ මම අපි කැමති අපේ ජීවිතය ආලෝකමත් කරගන්න.
හැබැයි ආලෝකමත් කරගන්න ඔබට මට බෑ කවුරු නැත්තන්ද න අඤ්ඤ සරණ මම ඉන්න ඕන මමම හදා ගන්න ඕන ඒ ආලෝකය කොහෙන්ද හදා ගන්න ඕන ධම්ම දීපා විහෙරත ධම්ම සරණ ධර්මානුකූලව ජීවත් වෙන්න ධර්මයෙන් තොර සරණක් නැ ඔබට මට අපිට ඒක අපි දකින්න ඕන පින්තුනි මම සඳහන් කළානේ මුලින්ම පින්කල උදවිය අපි ජනප්‍රවාද කතාවලත් සඳහන් වෙනව නේද කණකැස් බෑවා වියසිදුරෙන් අහස බලන්න වගේ මනුෂ්‍යාත්මක උපත ඒ තරම් දුර්ලභයි ඒ දුර්ලභ ආත්මයේ දැන් ප්‍රයෝජන ගන්න ඕන කාලය අපි මොනවද පිළඟ තියෙන්න ඕන ආමිස පූජාවට වඩා ගොඩක් වටිනව මොනවද තිබුණොත්ද ප්‍රතිපත්ති පූජාව තිබුණා ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕන ආමිස පූජාව හොඳයි හැබැයි ඊටත් වඩා වටිනවා ප්‍රතිපත්ති ගරුක කෙනෙකුට ජීවත් වෙන්න ඉඩ ප්‍රස්තාව සැලසෙනවා නම් සලස ගන්නවා නම් ඒ නිසා තමයි ඔබ මම අපි ජීවිත ගමන ආරම්භ කරනකොට බෞද්ධ කියන අවබෝධයත් එක්ක අපි ඔබව නම් කරන්නේ කවුරු කියලාද ශ්‍රද්ධාවන්තයෝ කියලා. දැන් මේ මම කියලා දෙන්න හදන්නේ ඔබට ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න ඔබ හැර වෙන කෙනෙක් නැහැ. ඔබටමයි ධර්මානුකූලව ජීවත් වෙන්න කියන එක පැහැදිලි කරලා දෙන්න. ඒ බවයි සිහිපත් කරගන්න ඕන මුලින්ම තියෙන්න ඕන අපි ළඟ හොඳ ගති ලක්ෂණය තමයි ශ්‍රද්ධාව. ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නකොට ඒ තැනැත්තො ළඟ තියෙනවා පින්නතුනි ශ්‍රද්ධාව කියලා දෙයක්. හැමෝටම අපි කතා කරනවා ශ්‍රද්ධාවන්තයෝ කියලා. හැබැයි සමහර අයට අවබෝධ වෙන්න ඕන ශ්‍රද්ධාව කියන වචනයට අපි ගැළපෙනවද නැද්ද කියලා. බලමු අපි කවුද ශ්‍රද්ධාවන්තයා කියන්නේ කියලා. ශ්‍රද්ධාවන්තයා කියන්නේ පින්නතුනි තුනුරුවන් සරණ පරායන කෙනා. බුදුහාමුදුරුවෝ සරණ යන, ධර්මයේ සරණ යන, ශ්‍රාවකයෝ සරණ යන කෙනාට අපි කියනවා කවුරු කියලාද? ශ්‍රද්ධාවන්තයෝ කියලා. හැබැයි හැමෝටම ශ්‍රද්ධාවන්තයෝ වෙන්නත් බෑ. නමින් සරණ යන්නත් බෑ. හැම කෙනෙක්ම සමහර විට බුදුහාමුදුරුව සරණ යනවා. ඇත්ත. ඒ වුණාට ඒ සරණ යෑම පින්නතුනි ප්‍රායෝගික නැහැ. කියවගෙන යනකොට කියවගෙන යනවා. එතන ශ්‍රද්ධාවක් ඉස්මතු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් ඉස්මතු වෙන්න නම් ඒ තැනැත්තු පින්නතුනි තෙරුවන් සරණ යන්න ඕන. තෙරුවන් සරණ යනවා කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ සරණ යන කෙනෙක්, ධර්මයේ සරණ යන කෙනෙක්, ශ්‍රාවකයෝ සරණ යන කෙනෙක්. දැන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වුණා. හැමෝම ඉස්සෙල්ලම සරණ ගියේ කවුද? තුනුරුවන්. මේ හැම කෙනෙක්ම සරණ ගියේ තුනුරුවන්. ආරම්භ කළේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මම බුදුහාමුදුරු සරණ යනවා. මම ධර්මයේ සරණ යනවා, මම ශ්‍රාවකයෝ සරණ යනවා. එක වතාවක්ද? නෑ. දෙවෙනි වතාවටත් සරණ යනවා. ඒකනේ ဒုတိယම්පි කිව්වේ. දෙවෙනි වතාවටත් විතරක්ම දෙනෑ තතියම්පි කියනවා. තුන්වෙනි වතාවටත් සරණ යනවා. බෞද්ධ ජීවිතයේ පළවෙනිම අවස්ථාව තමයි පින්නතුනි තෙරුවන් සරණ යන එක. තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න නම් වෙන සරණක් නෑ ධර්මය හැර කියන එක පිළිගන්නවන් නම් අපි ළඟ තියෙන්න ඕන තෙරුවන් සරණ යන ගති අපි ළඟ තියෙන්න ඕන. හැබැයි නමට නෙමෙයි. අද සමාජයේ සිද්ධ වෙන්නේ කුමක්ද? අද සමාජයේ සිද්ධ වෙන්නේ පින්නතුනි
නමට තෙරුවන් සරණ යනවා. නමට හාමුදුරුවරු තෙරුවන් සරණය යවමින් ඒ අදහස ප්‍රකාශ කරනට පින්නතුල නිකම්ම සරණ යනවා. කියවගෙන යනකොට කියවනවා. හැබැයි තමන් තේරුම් ගන්නට ඕන මේ වචන මම බුදුහාමුදුරුව සරණ යන්නේ මොන විදියටද. ඔය කියන ශ්‍රද්ධාව මා තුළ තියෙනවාද? අපි ඕනම තැනක බෞද්ධ අපි මොනයම් හරි ක්‍රියාදාමයක් සිද්ධ කරනවා නම් ඉස්සෙල්ලම වෙන්නේ අපි ළඟ තෙරුවන් සරණ යන ගතිය. ඒ කියන්නේ ශ්‍රද්ධාව. අපි ශ්‍රද්ධාවන්තයෝ. මේක නැතික දෙයක් කියලා දුන්න නෙමෙයි. ඔබ ළඟ තියෙන දෙයක් මම මේ පැහැදිලි කළේ ශ්‍රද්ධාව කියලා. ඊළඟට මට අවශ්‍ය වුණා ශ්‍රද්ධාවන්ත කෙනා සිල්වන්තයෙක් කරන්න. මේ තමන්ගේ ජීවිත ආලෝකමත් වෙන හැටි. තමන්ගේ ජීවිත ධර්මයට සමීප වෙන හැටි මම සිහිපත් කරන්න. ඊළඟට මට අවශ්‍ය වුණා ඔබව සිල්වන්ත කරන්න. මං ඊළඟට ඔබට පන්සිල් සමාදන් කළා. ඔබ පන්සිල් සමාදන් වුණා. ඔබ පන්සිල් සමාදන් වෙන්නේ පළවෙනි වතාවටද? නෑ. දවස ගානේ දිනචරියාවේ ඔබ කී වතාවක් පන්සිල් සමාදන් වෙනව ඇද්ද? පන්සිල් සමාදන් වෙලා රකින්නව ඇද්ද? එතකොට ඔබ ඊළඟට සිල්වන්තයෙක් බවට පත් වෙන මේ මෙලව ජීවිතය තම තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න නම් පින්නතුනි කරන්න තියෙන එක දෙයයි ශ්‍රද්ධාවන්තයෙක් විදියට ජීවත් වෙන්න ඕන. දෙවෙනි ලක්ෂණය සිල්වන්ත කෙනෙක් විදියට කටයුතු කරන්න ඕන. අපහසුම දෙයක් කියලා හිතේ සිල්වන්තකම නෑ, පහසුම දෙයක්. ඇයි පහසුම දෙයක් කියලා කියන්නේ? ඇයි හැම වෙලාවෙම පන්සිල් සමාදන් වෙනවනේ? පන්සිල් පද පහ කියන්නේ අලුත්ම දෙයක් නෙමෙයිනේ පින්නතුනි. දැන් ඔබේ මගේ ජීවිතයට පන්සිල් පද පහ ප්‍රතිපත්ති වශයෙන් අනුගමනය කරන. නමුත් පින්නතුල හිතනවාද අද පන්සිල් සමාදන් වෙන පන්සිල් ආරක්ෂා කරන සමාජයක් දිහා බැලුවොත් සතුටු සිතින් හිතන්න පුළුවන්ද හොඳ සමාජයක් අද පන්සිල් සමාදන් වෙලා රකින්නවා කියලා? නෑ. අද සමාජයේ පින්නතුනි පන්සිල් සමාදන් වෙන පිරිස වැඩි. පිළිගන්නව නේද? අද සමාජයේ පන්සිල් සමාදන් වෙන පිරිස වැඩි. හැබැයි අඩු කවුද? අඩු පන්සිල් රකින්න යාඩුයි. ඔතනනේ දුර්වලකම. නැත්තම් මේ සමාදන් වෙන විදියට මේ පංචශීල ප්‍රතිපත්ති පහ සමාදන් වෙන විදියට පින්නතුනි අපේ සමාජයේ කොයි තරම් වර්ණවත් වෙන්න ඕනද? කිසිවෙක් අතින් විනාශ වෙන්නේ නැහැ. සතෙක් සිව්පාවෙක්වත් විනාශ කරන්නේ නැහැ මිනිස්සෙක්. ඇයි? පළවෙනි ශික්ෂාපදේ රකින්නවා. හැබැයි සමාදන් වෙනවා රකින්නවා අඩුයි නේද? ඕකනේ වෙලා තියෙන්නේ. පන්සිල් සමාදන් වෙන්න ඔක්කොටම පුළුවන්. ආරක්ෂා කරනවා කියන කෙනෙක් දුර්වල. ඒ නිසා තමයි මේ සමාජයට අහිමි වෙලා යන්නේ. මොකද්ද? ජීවත් වීමේ අයිතිය. අද හැමෝටම නැහනේ. මිනිස් සමාජය තුළ ජීවත් වීමේ අයිතිය නැහැ. සත්ව ලෝකේ ජීවත් වීමේ අයිතිය නැහනේ. කොච්චර බයෙන්ද සත්තු ජීවත් වෙන්නේ, මිනිස්සු ජීවත් වෙන්නේ? මිනිස්සුන්ට එරෙහි වෙනවා ගොඩාක් බොහෝ තැන්වල. කවුද? සතාසි උපාව නෙමෙයි, මිනිස්සු එරෙහි වෙනවා. මානුෂීය ගුණධර්ම නැතුව ගිහිල්ලා. එහෙනම් අද සමාජය පන්සිල් සමාදන් වෙනවා විතරයි රකින්නවා අඩුයි. එතකොට කොහොමද තමන්ගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ?
తమనికి జీవితే వర్ణవత్వేన్ని వర్ణవత్వేన్ని ఆలోకమత్వేన్నినే ధర్మ దివైనక జీవత్వేన్నినే ధర్మానుకూలవ జీవత్వేన్నినే బౌద్ధ సమాజేతీన లొకు అడు అక్ పిన్న తునియక లొకు అడు పాడు ఆ ఎన ఏకిన్ పెహదిలి వెన్ని మమ సిహిపత్ కలి అపే బౌద్ధయ శ్రద్ధావంతో విధిర జీవత్వేండోన అపే బౌద్ధయ పంచశీల ప్రతిపత్తిత్ ఎక్క జీవత్వేండోన హెబై పంచశీల్ బౌద్ధ అయట వితరక్ సీమా వెచ్చదయక్ నన్నోవే ఊనమ కెనుకుట అనుగమనే కరండ పులువాన్ రకిండ పులువాన్ బౌద్ధ కీల మమ సదహన్ కలి అపి విశేషేన్ మే కార్య తుల ఇండోనాయ్ අපට අවශ්‍යතාවය තියෙන්නේ උපන්න මනුෂ්‍යාත්මය තුළ ජීවත් වෙමින් ඒ මනුෂ්‍යාත්මය වටිනාකමක් ගොඩනගාගෙන ජීවත් වෙන එක. දැන් ඔන්න ඔබේ ජීවිතය ආලෝකමත් වෙන්න මම කරුණු දෙකක් පැහැදිලි කළා. එකක් තෙරුවන් සරණ යන්න. හැබැයි නමට නෙමෙයි ප්‍රායෝගිකවම තෙරුවන් සරණ යන්න ඕන. දෙවෙනි එක පංචශීල ප්‍රතිපත්ති තුල ඉන්න. හැබැයි ඒකත් සමාදන් වෙන්න නෙමෙයි අපි කියන්නේ රකින්න කියලා. පංචශීල ආරක්ෂා කරන්න ඕන. ජීවිතේ තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් පින්නතුනි. අපිට ඒ ධර්ම පිළිබඳව දැක්ම අනිත් අයට වඩා ගොඩක් වැඩි. අපි දන්නවා ලෝභකම හොඳ නැහැ, ද්වේෂය හොඳ නැහැ, වෛරය හොඳ නැහැ. ඔය ඔක්කොම අපි දන්නව නේද හොඳ නැහැ කියන්නේ. හැබැයි ඔය ක්‍රියාත්මක වෙන්න ඕන. ඔය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතකොට අපේ දුර්වලතාවය අපිම හදාගෙන තියෙන්නේ. අත්තදීපා විහෙරත තමන්ගේ ජීවිතය දියුණු කරගන්න ආලෝකමත් කරගන්න දහම් දිවයිනක් කරගන්න වෙන සරණක් නෑ තමන් හැර වෙන සරණක් නෑ කියන එක අමතක කරන්න එපා. එනිසයි බොහෝ සූත්‍ර අපිට උදව් කරන්නේ. කරණීය මෙත්ත සූත්‍රය වුණත් ඔබේ මගේ ජීවිතයට ගොඩක් වටිනවා. කරණීය මෙත්ත සූත්‍රයම හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා නොවේ. ඒ තැන් තැන් වලින් ගන්න පුළුවන් හරයක් තියෙනවා. ඒක කරණීය මෙත්ත සූත්‍රයක තැනකදී සඳහන් වෙනවා. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදුවනතිමානි. බලන්නකො මේ අපේ ජීවිත ආලෝකමත් කරගන්න පුළුවන් ක්‍රමනේ ඔය තියෙන්නේ. සක්කෝ සකස් වෙන්න ඕන නේද? අපි හැම ජීවිතයක්ම සකස් වෙන්න ඕන මොන වගේද? පන්සිල් රකින සමාදන් වෙන ආරක්ෂා කරන ජීවිත බවට සකස් වෙන්න ඕන. ශ්‍රද්ධාව ඉස්මතු කරන ජීවිත බවට සකස් වෙන්න ඕන. සකස් නොවුනොත් වැඩක් නැහැ. මනුෂ්‍යාත්මය බොම ස්වාධීන නිදහස් ආත්මයක් අපි එතෙන්ට ඇවිල්ලා තියෙන මනස නිසා. පිනතුලට හොඳ දේවල් අවබෝධ වෙන්නේ නැද්ද? පිනතුලට නරක දේවල් අවබෝධ වෙන්නේ නැද්ද? අවබෝධ වෙනවා. අපි දන්නවා සතා සිව්පාවනම් පිනතුනි හොඳ නරක දන්නේ නැහැ. අපි එහෙමනේ කියන්නේ. ඒ සත්තුන්ගේ හැටි. හැබැයි මනුෂ්‍ය ආත්මය හොඳ නරක දන්නවා. මේ දේ කළොත් හොඳයි, මේක නරකයි කියන්නේ. අනේකයි මම ඉස්සෙල්ලා කිව්වේ සඳහන් කළේ ස්වාධීනයි නිදාසයි සියල්ලම අපි ළඟ තියෙනවා. අපට පුළුවන්කමක් තිබෙනවා තේරුම් ගන්න හොඳ දේයි නරක දේයි තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. අනිත් අයට බැරුව ඇති අපිට පුළුවන්. අපට ඒ යථාර්ථය දකින්න පුළුවන්. පින්නතන බුදුරජාණන් වහන්සේ
කේසපුත්‍ර කියන ගමට වැඩම කළා. කේසපුත්‍ර කියන ගමට වැඩම කළාම මේ ගමේ හිටියේ කාලාමවරු. කාලාමවරු බුදුහාමුදුරන්ට දේශනා කරනවා කියනවා මේ ගමට ගොඩක් අය තම තමන්ගේ ආගමික අදහස් මත දර්ශන අපේ ගමට ඇවිල්ලා දේශනා කළා. මේ අයගේ දර්ශන අතරින් ඔබ වහන්සේත් ඇවිල්ලා මේ ගමේ දර්ශනය දේශනා කළා. මේ සියලු දර්ශන අතරින් වඩාත් වටිනාම දර්ශනය මොකක්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. කවුද අහන්නේ? කේසපුත්‍ර ගමේ ඉන්න කාලාමවරු. බුදුරජාණන් වහන්සේ කාලාමවරුන්ට උත්තර දෙනවා. මේ ගමට ආව ගිය තම තමන්ගේ දර්ශනය දහම දේශනා කළ සියලු දහම ශ්‍රවණය කළේ ඔබ. ඔබ තීන්දුවක් ගන්ඩ අහගෙන හිටපු දහමෙන් සුදුසුම දහම. ඒ අරෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළාද මගේ දහම හරි කියලා? නෑ. මගේ දර්ශනය හරියි කියලා මගේ දර්ශනය අනුගමනය කරන්න කියලා උපදෙස් දුන්නේ නෑනේ. ඔබ තමයි දර්ශනය ඇහුවේ. ඔබ තමයි මේ එක එක දහම ඇහුවේ. ඔබ දැන් තේරුම් ගන්ඩ ආගත්ත දහමෙන් හොඳම දහම මොකක්ද? බලන්න ස්වාධීනත්වය, නිදහස ඔබට ලබා දුන්නා. එයයි ඔබ තේරුම් ගන්ඩ ඕන. මේ දහමේ නිදහසෙන්, මේ ස්වාධීනත්වයෙන් ඔබ ප්‍රයෝජන ගන්ඩ ඕන. ඔබ අනපනත්වලට සීමා කරලා නෑ. ඔබව අනපනත්වලට සීමා කරලා නෑනෙ පින්නතුනි. ද මම පන්සිල් පද පහ සමාදන් කලාට මම කිව්වද ඔබට අනිවාර්යෙන් ආරක්ෂා කරන්න කියලා? නෑ, ඒක ඔබේ කාර්යයක්. ඔබ පන්සිල් සමාදන් වුණ මේ පන්සිල් පද රකිනවද නැද්ද කියන එක තීන්දු කරන්නේ ඔබ. ඒක මගේ කාර්යයක් නෙමෙයි. අන්න ස්වාධීනත්වය. පන්සිල් පද පහ ආරක්ෂා කරනවද නැද්ද කියන එක තීන්දු කරන්නේ ඔබ. ඒක තමයි ස්වාධීනත්වය. ඒක තමයි පින්නතුනි නිදහස. මේකෙන් ප්‍රයෝජන ගන්න ඕන. මං ඒකයි සඳහන් කළේ, ජීවිත සකස් වෙන්න ඕන. කරණීය මෙත්ත සූත්‍රය ඔක්කොටම කටපාඩම්. කටපාඩම් වුණාට වැඩක් නැහැනේ පින්නතුනි. කටපාඩම් වුණාට වැඩක් නැහැ. අපිට මේක ක්‍රියාත්මක කරගන්න බැරි නම්. සක්කෝ කියන්නේ සකස් වෙන්න ඕන. උජ්ජූච ඍජු වෙන්න ඕන. සකස් වෙන්න ඕන. උජ්ජූච ඍජු වෙන්න ඕන. සූජූච මනාලෙස ඍජු වෙන්න ඕන. මේ බෞද්ධ අපිට තියෙන ලක්ෂණ ටික අලුත් දේවල් නෙමෙයි. කරණීය මෙත්ත සූත්‍රයේ කටපාඩන්නේ බලන්නකෝ අපි සකස් වෙලාද කියලා. සක්කෝ පන්සිල් පද පහ වුණත් නිවැරදිව අනුගමනය කරන්න දැනීම හැකියාව අපට තියෙන්න ඕන. උජ්ජූච ඍජු වෙන්න ඕන. සූජූච මනාලෙස ඍජු වෙන්න ඕන. සුවච තමන් තමන්ට අවනත වෙන්න ඕන, කීකරු වෙන්න ඕන. මුදු අනතිමානි මෘදුගතිය තියෙන්න ඕන. අනතිමානි නියතමානි වෙන්න ඕන. දැන් මේ මොනවද මම සඳහන් කරන්නේ? අත්ත දීපා විහෙරත, අත්ත සරණාන අඤ්ඤ සරණා. තමන්ට තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න, දියුණු කරගන්න, හොඳ දිවයිනක ගත කරන්න න අඤ්ඤ සරණා, වෙන සරණක් නෑ. මොකද්ද සරණ? ධම්ම දීපා විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණ. ධර්මයෙන් තොර සරණක් නෑ. මම ඒක කිව්වේ පන්සිල් සමාදන් වෙමු, ආරක්ෂා කරමු, ශ්‍රද්ධාවන්ත ජීවිත ගොඩනගා ගනිමු. කරණීය මෙත්ත සූත්‍රය උගන්වන විදියට සකස් වෙලා ක්‍රමානුකූලව ජීවිතේ හැඩගස්ව ගන්නට අපි තීන්දු තීරණ ගනිමු. බණහන එක පුණ්‍යක්‍රියාවක් කියලා මම සීපත් කළා.
හැබැයි ඒ අහන පුණ්‍යක්‍රියා යථාර්ථයක් කරගන්නට නම් පිළිවෙත් පුරමු. ප්‍රතිපත්තිගරුකෝ ජීවත්වෙමු. බුදුන් වදින්න ඕන, මල් පහන් පූජා කරන්න ඕන. ඊට වඩා ගොඩාක් ඔබ ඉදිරියට එන්න පුළුවන්කම තියෙන මොනවද? පංචශීල ප්‍රතිපත්තිත් එක්ක ජීවිතේ හැඩගස්සගමු. ඒ සඳහා ඔබ හිතන්න, දකින්න, උපන්න මනුෂ්‍යාත්මය තුළ සාධාරණත්වයක් ඉෂ්ට කරගෙන ජීවත් වෙමු. මම සඳහන් කළේ ඒකයි මගේ අරමුණ වෙන්නේ. ඔබ මම අපි තාවකාලික නැවතුම්පලක නතර වුණේ. අපට මේ සමාජයෙන් ඈත් වෙලා යන්න වෙන මොහොතක. හිස්සතින් යන අය නෙමෙයි. ප්‍රතිපත්තිගරුකව මේ සමාජයෙන් අපිට බැහැර වෙලා යන්න ඔබට මට ඒ සඳහා මේ ධර්මදේශනාවත් මානසික සුවයට ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. සෑම සියලු දෙනාටම තෙරුවන් ආශිර්වාදයේ පිරිනමමින් අද මේ ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ විශේෂයෙන් සීපත් කළ යුතු වෙනවා. රඹුක්කන රෝහල පාරාංක 87-29 දරණ නිවසේ පදිංචි KG ප්‍රේමදාස මහත්මයා ඇතුළු පවුලේ සියලුම සහෝදර සහෝදරියන්, බෑනවරු ලේලිවරු, මුණුබුරු මිනිබිරියන් හා මුණුබුරු මිනිබිරියන් ආදී සැදැහැවත් සියලු දෙනාගේ දායකත්වයෙන් විශේෂත්වය වන්නේ සියවෙනි වසර සපිරෙන රඹුක්කන සහ දඹුල්ල පදිංචිව සිටි ජීජී පුංචි නෝනා මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය, එතුමියට පුංචි නෝනා මාතාවට චිරජීවනයේ දීර්ඝායුෂ ධර්ම දේශනාවේ ආනිසංසයෙන් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී මුවපිටියේ ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේටත්, පර්ලෝසබත් KG ජානිස් JA කපුරුහාමි තිලගරත්න ඒකනායක නිලමෙතුමන්ටත්, W කිරිබණ්ඩා යන පියවරුන්ටත්, W ඉම්ලින් AG පලිංගුමෙනිකේ මෑණිවරුන්ටත්, KG සමරවීර සහෝදරයටත්, W නිසාන්ත බණ්ඩාර පුතුණුවන් ඇතුළු මියගිය පවුලේ සෑම සියලු දෙනාටමත් මේ ධර්මදානමය පින්කමෙන් රැස් කරගත්තා වූ අනේක විදු කුසල සම්භාර ධර්මයන් මෙලව යහපත වේවා, පරලෝ යහපත වේවා, යථාර්ථ අවබෝධයෙන් ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවන් අවබෝධයට හැම දෙනාටම ධර්මශ්‍රවණානිසංසයෝ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සදහවතුනි, දැන් අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේ උදෙසා ධර්ම පරිස්කාර පූජා කරන මොහොත. ඒ සඳහාමයි තාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් පින්බරදම් සභා මණ්ඩපයට පැමිණි KG ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට අපිත් පින්කම සඳහා සාදු නාදනම් වමින් සම්මාදම් වෙමු.
සදහවතුනි, අපි අන් අයගේ ජීවිත තුළින් ආලෝකය සොයමින් ඔබ මොබ සැරිසරන්නට යෙදෙනවා. නමුත් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාරන්නට යෙදුනේ අත්තදීපා විහෙරත තමන් තමන්ට ආලෝකයක් වශයෙන් කටයුතු කරන්න. අද ඒ උතුම් ධර්ම දේශනාවට ධර්ම මාතෘකා වශයෙන් ඒ දහම් කරුණ තබාගෙන මේ පැයක් පුරාවට ධර්ම දේශනාව ඔබට මට හිතසුව පිණිස දේශනා කොට වදාරන්නට යෙදුනේ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික පාර්ශවයේහි මහා ලේකකාධිකාරී කදුරුවෙල ජයන්ති මහා විහාරයේහි විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ අභිවෘද්ධිය වේවා. ඔබ වහන්සේ කරගෙන යන මේ උතුම් ධර්ම සන්නිවේදනය තව තවත් ලෝකයට රටට හිතසුව පිණිස කරගෙන යාමට අවශ්‍ය වූ ශක්තිය ධෛර්යය නිතින් ඔබ වහන්සේට ලැබේවා. ඔබ වහන්සේත් ප්‍රාර්ථනීය අමා නිවනින් සැනසීමට උතුම් වූ පින්කම හේතු වාසනාම වේවායි නිවසේ සිට බුදුබණ ශ්‍රවණය කළ ඔබත් දම් සභා මණ්ඩපයේ සිට බුදුබණ ශ්‍රවණය කළ අපත් සාදු නාදනම් වමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍ය සදහවතුනි, ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව ඔබේ නිවහනට සමීප කරමින් ඔබේ නිවහන දම් සභාවක් බවට පරිවර්තනය කරන්නට යෙදුණු රඹුක්කන රෝහලපාර අංක 87-29 දරණ නිවසේ පදිංචි කේජී ප්‍රේමදාස මහතා ප්‍රධාන පවුලේ සැම ප්‍රාර්ථනා කරන්නට යෙදුණු සියලු යහපත් පැතුම් සඵල කර ගැනීමට ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. අදත් රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය වටා එක් රොක් වෙමින් බුදුබණ ශ්‍රවණය කළ ඔබත් පතන පැතුමන් සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් සන්ධ්‍යාවට නියමිත ධම් දේශනාව නිමවටපත් කරමින් අපට ඔබගේ නිවහනෙන් සමුගෙන යන්නට අවසරයි. නැවතත් මෙවැනි උතුම් ධම් දේශනාවක් සමග හුරු පුරුදු ධම් සභා මණ්ඩපයේ සිට අපි ධර්ම ශ්‍රවණයට ඒකාත්මික වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.